ම රැඳ සිपන ස්ථाනය ඔබට පසුමෙන් පෙන් මහා පිළිම වහන්සේ තමයි බැතිබර වදනාකරුවන්ගේ වැඩි අවධානයකට ගක්වේ වහන්සේ ඇතම් මේ බුද්ධ ප්‍රතිමා වහන්සේ मහनුවर යුගයට වඩා පැරණ විය YouTube ල නැතුले දකින්න තිබින්න සිතුවා යුග කහිපෙක්ට අයිතිනවා කියලා අති උබට කලින් හෙල්ක් තින පස්තුන තිීරුවේ වඩා හොඳින් දර්ශනය වෙන බුද්දධ රූප කහි පැක්ම දකින්න පුුව ේෂ වෙන්න නිර්මාණය කරලතිය එන්න ප්‍රධාන දොරටුවෙන් දකුණු බෙත්තිය ප්‍රධාන කොරස් දෙහෙකට බෙදෙනු. පී විහාරේ මහල් එන තුළ දකින ලැබෙන විශාලත්වුණු ප්‍රතිමා වහන්සේ තමයි මෙස ඇතපෙන්න ප්‍රතිමා වහන්ස. ව ප්‍රතිමා වහන්සේ පසු කරමින් මහලන ප්‍රදක්ෂණය කරමින් ඉදිරියට එනකෙනෙකුට ලම් හංගවෙන උතුරබ දුටු නුදුටු ප්‍රකට අප්‍රකට උරුම මංමවත් ඔස්සේ ඔබත් සමගැවිදින සුන්දර හෝරාාව රුම අත්්‍ර අපි පසුගේ සතිය ඇැඳී සිටියේ ඓතිහාසකරිදී විහාරයේ මහාලනේ සැතැපෙන පිළිම් වහන්සේ අිියස. ද අපි ඔබට පොඳදුනා මීලඟ කොටසින් මේ මහලනෙහි උතුරු බිත්තියේ සිට ඩක්නට් ලැබෙන පූජනය වස්තු පුරාවස්තු පිළිබඳ ඔබෝ දැනුවත් කරන බව. ඒ පොරොන්දුව ඉටු කරමින් අද අපි මුලින්ම සූදනම් වෙන්නේ උතුරු බිත්තිය ආශ්‍රට පුරාවස්තු පිළිබඳ යම් විග්‍රහයක් කරන්න. මහවන්සේ ප්‍රදීවිහාර ප්‍රසන්ස් කරනය යටතේ මේ උතුර විද්‍යය පිළිබඳ විශයන් සහ කල තියන. ඇතප පිළිම්න්හන්සේ ඉදිකිරීම පිළිබඳ විග්‍රහයෙන් අනතුරුව උන්වහන්සේගේ ශ්‍රීපාද සමිපයේ ධනු භාණ්ඩා ාරයෙකු ආනන්දස්වාමීන් වහන්සේගත් ඒ වගේම නාත දුටුගමුණවාදීන්ගේ ප්‍රතිමාකර වූ බව ඒ විස්තරය කිවෙනවා. දැන් අද මේ මහලිනට පිවිසෙන බැතිමතිකුට නරබන්නෙකුට සිරිපතුල් අභියස උතුරුබිත්තියේ ප්‍රතිමා පන්තියක් දකින්න පුළුවන්. එයින් කෙලවරේම මගේ වම්මතේ කෙලවරේම දක්න ලැබෙන ප්‍රතිමාව බොහොම මෑතකාලයක ඉදි කරපු ප්‍රතිමාව. අඩුම ගානේ දහනවන සීවසේ මුළු භාගගේ දීවත්ය ඉදි වන්න ඇති. එහි මෑතිකාලෙන් ප්‍රස්සන්ස් කරන කිහිපයක් සිදු කළ බවට සාධක යෙනවා නමුත් චීවරය පෙරවා තිබෙන ආකාරය අනුව අපට පේන්නේ දහ අටවැනි සවසේ යටට භික්ෂූන් වහන්සේ නක් විශෂයෙන්ම සියම් සම්ප්‍රදායටයත් භික්ෂන් වහසේ නමක් චීවරය පොරුවන ආකාරය. මේ විදිහයටම චීවරය පොරුව ආකාරයේ භික්‍ෂුරූප උඩ විහාරයේ සිතුුවම් අතරත් දකින්න තියෙනවා. එනිසා අපිට විශ්වාස කරන්න පුළුවන් ඒ ප්‍රතිමාවෙන් ඇඟ වෙන්නේ මේ මහලන කරවීම සඳ මහලන සංවර්ධනය කරවීම සඳහා මූල්ක වෙච්ච තිබ්බොටවා වේශ්්‍ර සිද්ධාර්ථ ස්වාමින්ද්‍රරන් වහන්සේ කියල්. එන් පසුව

වෙන්නේ ඉති බුද්ධ ප්‍රතිමාවක් විදිට. එදද සමස අනූදර්ශකයේ දී එහි ප්‍රත්සංස් කරන කටයුතු සිදුව බවට වාර්තා තියෙනවා. එහි මහුණ අපි මහනුරයයුගේ දකින බුද්ධ ප්‍රතිමාවක මුහුණකාරයට අක් බම්බුරු හිස්සකෙස් සිරස්පත ලඹසවන්. සහිතව පිළිසකර කිරම් කරලා තියනවා ඒ වගේ ඒ කාංශපාරුපන චීවරය චීවරයේ තිබෙන ශෛලීගත තරංගාකාර රැලි මේවා සාමාන්‍ය බුද්ධපතමාවක් දක්නත් ලැබෙනවා වගේම නිරූපණය කරලා තියනවා. උන්වන්සේ වැඩ සිටින්නෙත් පත්මයකට හුරු ක ආකෘතිකින් යුක්ත පීටිකාවක් මත. නමුත් මහවන්සේ කිසිම තැනක මේ සැතපන පිළිම සිරිපතුල් ලසල බුද්ධ ප්‍රතිමාවක් කරූ බවට සාධකයක් නෑ. ඒ වනුට එහ කියවෙන්නේ ආනන්ද ස්වාමෙන්න් වහන්සේගේ ප්‍රතිමාවක් කරූ බව එහෙම නම් මෙතන බුද්ධ ප්‍රතිමාවක් ආදේශනය කොද ඒක අවිධිමත් පුරාවිද්‍යා සංරක්ෂණයට ඉතාම හොඳ උදාහරගෙන. ශිකේදී පමණ මේ ප්‍රතිමාව පිලිස කර කරපු. සංරක්ෂකයෝ එහි සඳර්මය පිළිබඳ කිසිදු අවබෝධයකින් තොරව. ඒ ප්‍රතිසංස් කරන කටයතුවල නිරතුූ බවතමයි මේ ඇඟවෙන්නේ. ඒ කියන්නේ මේ සංරක්ෂකයෝ දැනගෙන හිටිය නෑ මේ ප්‍රතිමාව ආනන්දස්වාමින්න්වහන්සගේ කියලා. ඔවු අනුමාන කර ඇැතේ මේ බුද්ධ ප්‍රතිමාවක් වෙන්න ඕනේ කියලා. ඒ නිසා ඔවුන්ගේ අනුමානයට අනුව බුදු පිළිමක් සේ පෙනෙන ආකාරයට මේ ප්‍රතිමාවේ, අොටස් විශෂයෙන්ම මුහුණ සකස්ක්‍රීමට ලක් කළ එක ප්‍රතිඵලයක් විදිහට අදරිදී විහලටන බැතිමතෙක් මේ පිළිමේ දුටුවනම රැවට එෙනවා මේ හිටි බුද්ධ ප්‍රතිමාවක් කියලා. ඉතින් පුරාවිද්‍ය ආචාර්ධර්මෝල්ට අනුව විශේෂයෙන් පුරවිද්‍යා සංරක්ෂණ මෝල් දර්මෝල්ට අනුව මෙවැනි ප්‍රස්සංස් කරන ක්‍රියා අපට කොහෙත්ම පිළිගන්න පුළුවන් තත්ත්වයක නෑ. පුරාවිද්‍යා ආචාධරමොලින් කේවෙන්නේ යම් ප්‍රතිමාවක් හෝ යම් පුරාවස්තුව ර කළි ුත්තේ ඒ කත්‍රෘත්තයට හානියක් නොවන පරිදි කියලා. ඒ අන්‍යතාවට හානියක් නොවන පරිදි කියලා. තමන් නොදන්නාදයක් දන්නාසේ පෙන්වා. නරබන්නන් නොම ගැන පරිදි පුරාවස්තුවක් සදක්ෂණය කිරීම ඇත්තෙම්ම ජාතිකපරාධයක්. එනිසා මේ ආනන්දහිමියන්ගේ ප්‍රතිමාව බුද්ධ ප්‍රතිමාවක් සේ පෙන් පිලිසකර කිරීම වන්දනාකරුවන් ඇැදහැවතුන් නරබන්නන් ශාස්ත්‍රී අධ්‍යයනවල නිරත වන්නන්ව බලවත් ලෙස නොම ගැවීමක් වෙනවා. එනිසා මේ අවස්ථාවේදී අපි මේ වැඩිස්්‍රහණ නරබන පුරවිද්‍යාධපාර්තමේතුවෙත් මධ්‍යම සංස්කෘති අරමුදලෙත් වගකීයුතු නිලධාරයන්ගේ නිල්ලා සිරන්න කැමති එදද සමසය අනුවදර්ශකයේ දී සිද්ධ වෙච්චමිය යිතිහාසික වරද දැන්වත් නිවරදි කරන්න කියලා. ඒ නිවරදිකිරී මොස්සේ ඒ ප්‍රතිමාවේ සැබෑ අන්‍යතාවටත් අරඹන බැතිමතුන්ගේ හා විද්‍යාර්තයන්ගේ දැනුමටත් නියමිත ගෞරුවය කරන්න ඔවුන්ට හැකියාව ලැබෙනු එ අනතුරූ දක්නා ලැබෙන තුන්වැනි ප්‍රති නාත ප්‍රතිමාවක් විදිහටයි වර්තමානයේ දී භාවිතා කරෙන්නේ ඇත්තරම මේ ප්‍රතිමාවක්මට දශකහිපේට පෙරාතුව පිළිසකරකරූ බවට සාධක පෙනෙන්න තියනෝ දැන් නාත ප්‍රතිමාවක් හඳුනා ගැනීමේ ප්‍රධාන් ලක්ෂණය තමයි ජටාමකුටේ දක්නා ලැබෙන දෙහානී බුද්ධ රූපය. මේ පිළිමේත් ජටාමකුටේ දෙහානී බුද්ධරූපයක් දකින්න තියෙනවා. නමුත් ඒ බු්රූපය සයට ජටාමකුටයත් ඒ වගේම ප්‍රතිමාවේ දෙදනින් ඉහළ කොටසුත් ඒ පිළිසකර ක්‍රියාවලයේදී එක්කළ කොටස් නිසා. අපි දන්න නෑ මුල්කාලයේදීත් එවිනි ලක්ෂණ රූපණය වුනාද කියලා. බොහෝ දුරට මේ නාත පිළිමයක් කියෙන අනුමානය මත ඒවා සංරක්ෂකයා විසින්. සකස් කළ එක් කළ අංග වෙන්න පුළුවන්. එතරම ජටාමක්කට තියන දෙහානයේ බුද්ධරූපය නිරූපණය කරන්නේ අමිතාාව බුදු හාමුදුරන්න. අප දන්නවා මහායාන සම්ප්‍රදායේ මේ කාලසීමාවට අදාළව බලපවත්වන බුදුවරයා අමිතාාව.ඒ අමිතාාව බුදු රජණන් වහන්සේගේ පුත්‍රයා තමයි අවලෝකිිතේශවර. අනුරාධපුරියෝගේ දෙවිනි බාගේදී අවලෝකිතේශ්වර වන්දනය බෙහෙවිම නප ප්‍රයවුණා. මේ මහායාන සංකල්පයක් නිසා ොර ගෙන් පස්සේ විශේෂයෙන්ම ගම්පලි වුගේදී පමණ තේරවාද බෞද්ධ සප්‍රදාය විසින් මේ අවලෝකි තේශවර සංකල්පය තේරවාද කරනයට ලක් කලා. එතැන්ද අවෝක තේශවර ක කොට සිවත්වවෙලාගේ හිල්ලා නාත කියෙනෙ කොටස අපි ඉතුර කර ගත්තා. එනිසාම අවලෝක තේශවර නාත අපි වර්තමානයේදී අඳුරන්නේ නාත දෙවියන් කිරනමින්. දැන් නාත දෙවියෝ තේරවාදී බෞද්ධ සංස්පෘතියේ කොටසක් වෙලා පුරුකක් වෙලා සාමාජකයක් වෙලා අවසානයි. එනිසා තමයි. අර මහාවන්සේත් කියන්නේ සැතපෙන පිළිමේ සිරෝපාදාසල් නාතරූපයකුත් කෙරෙව්වා කියලා. අපි දන්වා මහනුවර දළදාමාලගේ සමේ පේමතිබෙන්නේ නාත දේවාලී. මහනුවරුගේ රජෝරු තමන්ගේ අභිෂයකයේදී රාජකීය නාම්‍ය තෝරගත්ත නාත දේවාලයේ දී. නිසා නාත දෙවියෝ මහනුවරයුගේ දී අතිශ්‍යය ප්‍රබල දේශපාලනට පවා බලපෑම් කරන සුළු දේව සංකල්පයක් බවට පරිවර්තනය වනා දල්දා මාලිගාවත් දල්දා ප්‍රහැරට පසුව ගමන් කරන්නේ නාත දේවාල් ප්‍රහර. මෙන්න මේ සංකල්පය තමයි අපිට මේ මහල නෑ තුළේ නාත පිළිමයක් කරව්වා කියෙන මහාවස ප්‍රවෘතියෙන් පිළිගන්න සිද්ධ වෙන්නේ. නමුත් අපි දන්නෑ මහාවන්සේ විස්තර කරන නාත පිළිමේ මේ පිළිමේද කියලා දැන් ඔබ හොඳින් මේ පිේ නිරීක්ෂණය කළො ොට පිනෙවී. එහි දෙදනින් පහලකොටස. ශෛලම නිර්මාණයක් බව. එනිසා, මේ පිළිමිය සරක්ෂණය කරන කාලසීමාවේදී සරක්ෂකයට හමුුවේ තිබෙන්නේ මේ ඉතිරිවීතිබූ ශෛලමය කොටස පමණයි. නමුත් අපි දන්නවා මහනුවරුගේදී ශෛලමය දේවපතිමා හෝ බෝසත් ප්‍රතිමා නිර්මාණය කිරීමේ සම්ප්‍රදායක අතිශ්‍යය විරල. එනිසා බොහෝ දුරට මේ ශෛලමය කොටස. මේ ස්ථානයේම තැන්පත්වෙලා තිබිච්ච වඩා පෞරානික ප්‍රතිමාවක කොටසක් වෙන්න පුළුවන්. දැනට ඉතුරලා තියන මේ යටටිකයේ දෝතියට අයිති. විස්තර විභාග පරීක්ෂය කළොත් අපට පේන්නේ එය පැහැදිලිවම අනුරාධපුරයෝගගේ අවසාන භාගෙට අයත් ප්‍රතිමාවකට අයිති කොටසක් බව. එනිසා මේ මහලනෙහි ශේෂවී තිබූ අනුරාධපුරයෝගී අවසාන භාගිට අයත් බෝසත් ප්‍රතිමාවක යටිභාගේ කොටසක් භාවිතා කරමින් මේ සන්රක්ෂකයා අලුතෙන් නාතරූපයක් නිර්මාණය කරලා තිනෝ. දැ මේ පිළිමේට වෙලා තියෙන්නේ. ද හමුතුරන්ගේ පිළිීමට සිද්ධවෙච දේ තමයි. ඇත්‍රම මේ ස්ථාන විතරක්නවී මීට වඩා බොහොම ප්‍රකට ජනතාව මීටඩා බහුලව වන්දනා ගමන් යන අධ්‍යනෙන කටුතු කරන පරිශ්‍රල පවා මෙනි විකෘත්තුවීම සිද්ධලාතියනවා ැන්මට හොඳ උදාරයක් තමයි අර මහාතූප මළුවේ. රුවන්වලෙසෑ මළුවේ නැගනිහිර දොරට වේ තැන් පත් කරලා තියෙන දුටුගමුන් රජුගේ පිළිරුව කියලා කියන ප්‍රතිමාව. මේ ප්‍රතිමාව, එදස් අටසසි අනුව පොමණනවිටත් පැරණි බුදු මැදුරේ අනෙකුත් හිටි පිත් සමඟ එකට තැන්පත් කලා තිබ්බව. ඒ සංරක්ෂකයෝ ඒ ප්‍රතිමාව වෙතිනින් ඉවත් කරලා කැඩේගී අත් දෙක වැදන් ඉන්න ආකාරයට නිර්මාණය කරලා දුටුකුමරතුමා කියලා නාම කරයකුත් කරලා රුවන් වලිසෑගේ නැග නිරද රොටුවේ දකුණු පැත්තිෙන් තැන්පත් කළ. අද අපි ඔබ අපේ දේශපාලෙකයෝ හැමෝම මේ ප්‍රතිමාව හඳුන්න්නේ දුටිගමුුණ රජුගේ ප්‍රතිමාව කියලා. ඒ ප්‍රතිමාවට ඇත්තුනිත් මේ ප්‍රතමාවටත්තු ඉරන්නම්මයි. එනිසා අපි බොම ඕනය කමින් ඉල්න්න සිටිනවා වගකයුතු දෙපාර්තමයන්තුවල නිලදහරින් ගෙනත් ශ්‍රද්ධාවන්ත බෞද්ධින් ගෙනත් යම් ප්‍රතිමාවක් පිළිසකර කිරීමේදී එහි අන්‍යතාවට හානියක් නොවන පරිදි. සහ එහි මුල්ල අනන්‍යතාව ආරක්ෂාවන පරිදි ඒ පිළිසකරකිරීම් කටයුතු සදක්ෂණ කටයුතු සිදු කරන්න කියලා. එහෙම නොව නොම අපේ බැතිමතුන් වන්දනාකරුවන් නොමගේයාම වෙලක්. ආසන් නේම තියන ශෛල මේ පිළිමේ අඩි හයකට වඩා මදක් උස් මාබල් පාශානය උපයෝගී කරගෙන නිර්මාණය කරපු ප්‍රතිමාවක් තැන් මේ ප්‍රතිමාවත් අනුරාධපුර දෙවනි භාගයට අයිති ප්‍රතිමාවක් බවට කිසිම සකයක් නෑ එය නිර්මාණය කලා තිය මාබල් ගල ඉතාම දුරුවල වර්ගේ පානයක් බව සමේපූ නිදක්ෂණය කරදදිි පේනවා. එඒ නිසාම විස්තරාත්මක අංග බොහෝමයක් අතුරු දන් වෙලා ගෙන් තියෙනවා නමුත් ප්‍රතිමාවේ සෑහැන කොටසක් ශේෂ්වී තිබෙන නිසා අපිට එ මූලිකලක්ෂ තේරුම් ගනීම ේත්‍රම් අපහසුනෑ. ඔබ හොඳින් නිරීක්ෂණය කළොත් ප්‍රතිමාවේ ජටාමකුට ප්‍රධාන කොටස් දෙකකට වන්නට නිර්මාණය කර තිබෙන ආකාරය පයනවා. අවාසනාවකට මේ ජටාමකුටේ විස්තර සෑහැනදුරට විනාශ් වෙලා නිසා. ්‍රමාව අනන්නේ කරගන්න අපහසු නිසාමාන්‍යයෙන් මේ වගේ ප්‍රතිමාවක් අනන්නේ කරන්න අපි භාවිතා කරන්න එක්ක්‍රමයක් තමයි ජටාමකුටේ නිරූපණය කරලා තින ලාංචනය. දැන් නාත ප්‍රතිමාවක් නන් ජටාමකුටේ අමිතාාව බුද්ධරූපය දකින්න පුළුවන්. මෛත්‍රයේ බෝසත් පිළික් නන් ජටාමකටේ ස්තූපලාංචනය දකින්න පුළුවන්. අවාසනාවක්ට මෙතනේ ලාංචනය වලින් එකක් හෝ අඳුනාගන්න අපට හැකියවක් නැති නිසා අනන්‍ය කරනයක් කරන්න බෑ. ඊළඟට ඔබ හොඳ නිර්රේක්ෂණය කළුත් ප්‍රතිමාවේ S. ක් ගැමුරට පාතිමන ආකාරය නිරීක්ෂණය කන්න පුුවන්. එහම ගැමරට කපන්නේ ඒ ඇස්වල මානික්්‍යය හෝ අර්ධමානිික්්‍ය පාශානවලින් නිර්මාණය කරපු ප්‍රතිම S ගිල්වා තිබෙන නිසා. පැරණි ප්‍රතිමාාවල දේව ප්‍රතිමාාවල විතරක්නෙවේ බෝසත් ප්‍රතිමාවල පමණක් නොවේ බුද්ධ ප්‍රතිමාවල පවා. දෙනෙත් මානික්්‍යෝ වර්ධමානිික්‍ය ඒමත්න් සහරලාවට පලින්ගු වීදුරු ගල් ඔබවල ඒවට සජීවත්වයක් ආරෝපනය කිරීම සම්ප්‍රධයක් තිබ. නරධපුර ුග දන් පැවතිෙනපුු සම්ප්‍රදාය ඉනිසාම ප්‍රතිමාවේ දෙනෙත් මේතරම් ගැඹුරට කැපීමේ හේතුව අපට හිතාගන්න පුළුවනි. ඊළඟට ප්‍රතිමාවේ ගෙල ප්‍රදේශය නිර්ීක්ෂණය කළොත් ඔබොට පේනවා ග්‍රීවාබරණ නොයෙක් ආකාරේ ග්‍රීවාබරන පැරන්දිගෙන සිටින ආකාරය. ඒ වගේම උඩුකය නිෙරුවත්ව තියනෝ අත් උරහි සමේපයෙන් ගිලහි තිබෙන නිසා ඒ පි දම අදහසකට එන්න ැෑනමුම් අපි දන්නම ගේ ප්‍රතිමාාවල අත් බොහෝදුරට තිබෙන්නේ කටකහස්ත මුද්‍රාවෙන්. අපි උදාහරණයකට ගත්තොත්හෙම මුහදු මහා විහාරය හමත් යටාල විහාරය මේ ස්ථානවලින් හම්ච්ච බෝධි්‍රත්ව ප්‍රතිමාවල අත් කටකස් මුද්‍ර හිතව පිට තිබෙන ආකාරය නිරීක්ෂණය කරන්න පුළුවන්. යටටිකයි අරගෙන වැලුවොත් මේ උදර ප්‍රදේශ ආශ්‍රිතුව තියෙන ඉන්න පටි ඒවගේම දෝතියේ තිබෙන රිලක්ෂණ අපි දකින්න පුළුවන්. එතකොට මේ සියල්ල අනවවාද පුරයෝගගේ දවිනි බහගේ බෝධි සත්තු ක්‍රතිමාවල් අපි දකින ලක්‍ෂණ. බෝසත් ප්‍රතිමා නිර්මාණය කරන ශලින් දෙදක් තිය නවා එකක් තමයි සිල්වේශය නැත්තම් උපාසකවේශය එතැද ආබරණ බාහුල්ලයක් දකින්න නෑ. දෙවැනි ක්‍රමවේදය රාජකුමාරවේශය, රාජකුමාරවේශයේදී බෝධිසත්වරයානි රූපණය කරන්නේ ආබරණ සහිත සරවාබරණ සහිත රාජකියවේශයකින් එනිසා අපට අනුමානණ කරන්න පුුවන් මේ ප්‍රතිමාවත් රාජකීයේය නිරූපණය කරපු බෝධි සත්ව ප්‍රතිමාවක් එන්න පුළුවන් කියලා අපේ රටේ අවලෝක තේශවර සහ මෛත්‍රය කියන බෝසත්තුරුන් දෙදන මුවන්දනය කළ මෛත්‍රය කියල කියන තේරවාදයේ බෝසත්වරය අවලෝකි තේශවර මහායානයේ බෝසත්වරයා නමුත් අනවාධපුර දෙවනි බාගේයේදී මෛත්‍රයේ සංකල්පයට වඩා ජනප්‍රය වුණේ ව්‍යත්ත වුණේ අවලෝකි තේශවර සංකල්පය. කො කොච්චර බලවත්තු වනාද කියරනත් තේරවාදී බෞද්ධ මධ්‍යස්ථාන පවා. මෙහින් තලේ සිතුල්පවූ වගේ තේරවාදී බෞද්ධ මධ්‍යස්ථානවලට පවා මේ අවලෝකිතේශ්වර සංකල්පය මිශ්‍ර වුණ එනිසා ඒස්ථානවලනු අවෝක තේශව ප්‍රතිමා හඳුනාගන්න පුළුවන්. ඉතින් මේකින් ඇඟවෙනවා අනුරධපුරයුගේ දෙවනි භාගේ වෙන කොටත් මේ රිදී විහාරයේ මහලෙන යම් ආකාරයක ්‍රතිමාමදයක් දිර භාවිතවෙන්න නැති. එතන තේරවාදී සංකල්ප වගේ මෙන්න අවලෝක තේශවර වගේ මහායාන සංකල්පත් භාවිතාවෙන්න ඇැති කියලා. ඒක එක්තර ආකාරයකට අම්ුරාධ පුරුවෝගේ දෙවනි භාග වෙනට ඇතිවෙච්ච සංස්කෘතික සම්මිශ්‍රණ, තේරවාදය තුළම තිබෙන විධාකාර බෙදීම්වල මිශ්්‍රන පිළිබඳ කදිම උදාහරණයක් වෙනවා. මෙයින් පසු අපිට පුළුවන් උතුරභිත්්‍යය පසු කරමින් නැගනිහිරබිත්්‍යය දෙසට. ගවන් කරින් ඒහි තිබෙන නොයකුත් පරවස්තුූ පිළිබඳ දැනගන්න දැකගන්න, ඒ පිලි බදයම් වැටහෙීමක් ලබ. වෙන්නේ හිටි බුද්ධ ප්‍රතිමා සංචිතයක්. දැම මම ඉන්න ආසන්නේ තිබෙන හිටි බුද්ධ ප්‍රතිමාදවය පස්සුකාලීන බොහෝ මෑතකාලීන ඉදිකිරීමම්. ඇතැම්මට මෙතන වඩා පැරණේ බුද්ධ ප්‍රතිමාද්‍යවයක් තිබිලා ඒවා විනාශවීගයාට පසුව නැවතිදි කලා වෙන්න පුුවන්. කොහො මොනත් ඒවා අපට සාලකන්න වෙන්නේ මහනූරියෝගේ ප්‍රතිමාකෘතියේ දුරුවල අනුකරණයන් විදිීට. ඉට පසුව දක්න ලැබෙන ප්‍රතිමා හාය. මහනුවරුගේට අයත් බුද්ධ ප්‍රතිමා. ඒ අතුරින් මේ ඉදිරි පසින් දකාල බුද්ධ ප්‍රතිමා පහ ඉතා වැදගත්. දැන් මේ බුද්ධ ප්‍රතිමා පහ පිළිබඳව මහාවන්සේ ක්තරා තැනක එන සඳහනකින් අපිට ඉංගියක් ලැබෙනවා. ඒ විස්තරයේ කේවින පරිදි දහ අටවැනි සේවසේදී මේ මහලනෙහෙහි තිබුණු පස් මහා බුදුරු රණින් ආලේප කළ බවත් සඳහන් වෙනවා. පස්මහා බුදරෝ කියලා ඇතැම් උගුතුන් විශ්වාස කරන්නේ මේ නැගනිහිරි බිත්තයේ දක්කට ලැබෙන සමාන උසප්‍රමාණයකින් යුක්ත අඩි හයකට මදක් වැඩ උසප ප්‍රමාණයකින් යුක්ත මේ හිටි බුද්ධ ප්‍රතිමා පහ. තන් බුදුපිළිමයක් නිර්මාණය කිරීමේදී කොටස් දෙකක්ති නවා. එකක් තමයි ප්‍රතිමාව නිර්මාණය කිරීම. මූලික ආකෘති නිර්මාණය කිරීම. ඒ සඳහා, ඇැ ලාවට ඔය කිතුල් වගේ ශාකවල දැවකොටස් උපකාරී කරගන්නෝ. අපි ගඩලාදනි ප්‍රතිමා ගෘහය වගේ තැන්වල ඉට උදාහරන් දැකල තිනවා. ඉට පස්සේ දෙවිනිකාරය වෙන්නේ ඇර මූලි ආකෘතිය වර්ණ ගැන්වීමේ කටයුතු. ඒක හඳුන්නවාපි ලේප්පය කර්මය කියලා. ලේප්පය කර්මය නැත්නම් ලිපහම් වැඩ කියලා. ඒ ඇන්නේ බුද්ධ ප්‍රතිමා කරන එක් පැත්තෙන් මූර්තිවමය වැඩ කොටසකුත් ඇැඹි මේ වැඩ කොටසකුත් අනි පැත්තෙන් සිත්තර වැඩ කොටසකුත් කියන මේ දෙකම අන්තර්ගත වෙනෝ. මං මීට පෙරාතුූට විස්තර කලා දෙනක් අභ්‍යාන්තරයේ ප්‍රතිමාගරයක් නිර්මාණය කරන කොට ඉතා වැදගත් වෙන්නේඒ ලෙනේ අභ්‍යන්තරයේ ඉඩවකාශය සකස්තලාතින ආකාරයේ කියලා. මේ ස්ථානය හොඳින් නිර්රීක්ෂණය කලොත් මේ නැගෙනහර අන්තිය ය නැගෙනහිර බිත්තියේ උතුරු කෙලවරේ ඉඳලා ලනේ පියස්ස ක්‍රමක්‍රමයෙන් දකුණු කෙලවට යනකොට උසමට්ටම වැඩි කරගන්න ආකාරයක් දකින්න තියනවා. එනිසා තමයි මේ හිටි බුද්ධ ප්‍රතුමා සංචිතයේ ආරම්භිහේදී කුඩා ප්‍රමාණයේ බුද්ධ ප්‍රතිමා දකින්න ලැබින්නේත්, ක්‍රම ක්‍රමයෙන්ඒ ප්‍රතිමාවල උසමට්ටම වැඩිවෙලා මේ නැමීම දිහාට. එනකොට වඩා තුස. අඩි දහයක පමන උසින්යුක්ත හිටි බුද්ධ ප්‍රතිමාවක් අපට දකින ලැබින්නේත්. මේ ප්‍රතිමා සියල්ලම මහනුවරයුගේ, ඇතිමා ආකෘටයෙන් යුක්තයි අපි අර මුල්ම කාලසීමාවට අයිති සිතුුවම් වල දැක්ක වගේ දිගට හතරැස් හැඩයක් මේ මුහුණු වල දකින්න තියෙනවා ඒ වගේම උෂ්නේෂයෙන් තොර හිස සිරස්පත දැක්වීම ලම්බ සවන් මහනුවර සම්ප්‍රදායේ විෘත දෙනෙත් තද වර්ණ භාවිත්‍යය විශේෂෙන් තොල් සඳහා ඒ වගේම අතුල සඳහා තද වර්ණ ආලේපකිරීම ඒ කාංශ පාරුපණ ඊළඟට අරංගවාකාර ශෛලෙන් යුක්ත ශෛලේගත චේවර නිරූපනය එ චීවර සඳහා තදවර්ණ භාවිතා කිරීම විශෂයෙන් තද රතු පහට සහ තද අඳුරු තැබිලික් පැහට භාවිතා කිරීම මේ ප්‍රතිමා සියල්ලම විතර්ක මුද්‍රාවෙන් යුක්තයි තන්ගේ දකුණතින් විතර්ක මුද්‍රරව දමින් තමන්ගේ වමත ශරීරයට සමාන්තරව පහතර හලාගෙන සිත්නෝ. ඒවගේ මුන්වහන්සලා වැඩ සිටින්නෙත් පත්ම පීට මත දැන් අපි අනුරාධපුරසාහ පොන්නරයෝගර නම් ශෛලමය පත්ම පීට දකිනවා. සැබෑ නිලුම ආකාරයටම නිර්මාණය කරන පත්ම පීට. නමුත් මහනුරයුගය කියල කියන්නේ ආර්ථිකතින් සෑහැන දුරට පරිහාණයටට පත් වෙච්ච කාලසීමාවක්. එනිසා අනුරාධපුර පොළොන්න්නනරු වගේ යුගවල කළ මහාපරිමාන වියදම්. මහාපරිමාන වැෑකිරී කළ යුතු කාර්යභාරයන් වලට උත්සකොවෙන්න හැකෑාවක් තිබුන්න. එනිසවුන් මැටි භාවිත කිරීමෙන් ුම්මල ආකෘතියට පත්ම පිටය සකස් කරල්ලා පිටය සකස් කරලා නෙළුම් පෙති සිතුුවමින් දැක්වීමෙන් පමණක් සෑහීමකට පත් වනාම්. ඉතින් මේ බුදුරුව වල රන්නාලේපකිරීම පිළිබඳ කතා ප්‍රවෘත්තඇත් වැදගත්. මේ රන්නාලේපකිරීම තේරවාදී සම්ප්‍රදායේ ඒ තරම්ම ප්‍රකට ජනප්‍රිය කර්තාාවයක් නෙවෙයි මේ රන්නා ලපකිීම කකිළිීමට මුල්ලතවාවට අපට අහන්න ලැබෙන්නේ නි්ෂංකමල්ල රතුමාගේ කාලසීමාවේදී. තුමාගේ ශරාලිපි ගනාවකම සඳහන් කරනවා දමුළු විහාර වන්දනයේදී. දඹළු විහාරයේෆිලිම හැත්තෑ තුනක රාලේපකට ඒ දඹු විහාරය රංගිරි දඹුල්ල ස්ර්ණගිරි ගුහ කියලා නම් කලා කියලා. අපි අද න්ු න රංගිරි දැබල්ල කියලන්නේ ඒ රංගිරිකි කියන ක කියන්න එතිනින් ස්වර්ණගිරි ගහ කියලා නම් කලා කියලා ඒ අිලේක නොල සඳහන් කරල ති නවා. ඉතින් මහායානික රටවල නම් ප්‍රතිමාාවල රන්නනාාලිපකිරීම සාමාන්‍ය පූජාමය චාරිත්‍රයක් කොහොම නමුත්. මහනෝරය උුයේදී ලංකාව සහ සියමාතර විශේෂ සම්බන්ධතා ඇතුනාාකෙන අපි ඔබට කලින් කිව්වා අපි උපසම්පදාව නැවත පිහිටවාගත්තෙත් සියම් රටේ යනුග්‍රහයි ඒ නිසා ඇතැම්වෙලාවට මේ සිය මේ ජනප්‍රීවෙච්ච රන්නනාාලපකිරීම් වගේ කටයුතු මහනුරයුගේදී අපේ විහාර අභ්‍යන්තරයේ සිදුවුණාව වෙන්නත් ඉඩ තියෙනවා දැනටමනත් මේ මහලනේ ප්‍රතිමා කහිපයකම රන්නාලේප කළ ලකුණු සලකුණු දෘෂ්‍යමාණ වෙනෝ නැගෙනහිර බිත්තියේ වඩාත්ම උ ස්ථානය පිහිටා තිබින්නේ එහි කෙලවරි. දැන් මේ ස්ථානය භාවිතා කරමින් මේශිල්පීන් විශාල ප්‍රමාණයේ හින්දී බුද්ධ ප්‍රතිමාවක් නිර්මාණය කරලා තියෙනවා. ඇතර මේ මහා ලිනේ දකට ලැබෙන මහාපරිමාන ප්‍රතිමාතරින් එකක්. අප කියන පුළන් විශාලතම හිඳ පිළිමේ කියලා. මේ ප්‍රතිමාව මුළුමනින්ම පාහේ. මහනුවර සම්ප්‍රදාය ගරු කළ ලක්ෂණවලට අනුකූලලා නිසා මහනුවර සම්ප්‍රදායේ බුද්ධ ප්‍රතිමා ලක්‍ෂණ අධ්‍යනය කන කෙනකුට මේ හිදි ප්‍රතිමාව ඉතාම වැදගත්ේ. තද රත්තහය ආලේප කර නස්පුඩු ඒවගේම දෙතොල් චීවරය. ආද නිසා පිළිමේට අම් ආකාරයක වීර රසයක් ලැබිල තින. අපි දන්නවා මහනෝරයුග වෙනකොට බුද්ධ ප්‍රතිමාාවල අර අනුරාධපුර හෝ පොළොන්න්නවර යුගවල දැක්ක ශාන්තරසය සෑහන ප්‍රමාණයකට අවම වෙලා ිහිල්ලා ඒ වෙනුවට හිදු ප්‍රතිමාාවල හිදු දේව ප්‍රතිමාවල දක්නා ලැබ ආකාරය අම්මාආකාරයක වීරරසයක් සන්නවෙදනය කරන ආකාරය. ඒකට එක හේතුවක් තමයි මේ යුගයේද බෞද්ධ විහාරකරණය සඳහා මැදහත්වෙච්ච බොහෝශිල්පීන් දකුණුවින්දී මූර්ති ශිල්පීන් වීම. එනිසා උුන් මන්ට හොරුපුරුදු දේව ප්‍රතිමා නිර්මාණයකිරීමේදීඒ දේව ප්‍රතිමාවට ආදේශකරපු ඇතැම් ලක්ෂණ බුද්ධ ප්‍රතිමා සඳහා ආදේශ කලා එහම නැත්නම් ඕන් නොදැනුවවත්තුම ඒ සඳහා ඒ ලක්ෂණ ආදේශ වනාා. දැම් මේ ප්‍රතිමාව දෙපසින් විශාල ප්‍රමාණය හිටි පිළිම දෙකක් තියෙනවා. අඩුමගානය අඩි දොළහක් පමණ උස් හිටි ප්‍රතිමා දෙකක්. මේ ප්‍රතිමා සංචිත අපි සලකන් ඕනේ කංගයක් විදිට ඒ කන්නේ මේ ප්‍රධාන හිදි පිළිමියත් ඒ දෙපස්ස පහිටා තිබෙන උස හිටිපිළිම දෙකත් අපි සලකන් ඕනේ එක්ම එකම අංගයක් විදිහට. මේ වගේ ප්‍රතිමා පිළිබඳව මහනුරුගේ සන්නස් වලත් නිත්‍ර සඳහන් වෙලා තිය නො. උන්වහන්සේලා සඳහන් කල තියනෙ අනුපිළිම කියලා දැන් උදාහරණයක් විදිහයට ගම්පලයුගේ ගඩලා දෙන පරුවත ලිපියයේදී ගඩලාදන විහාර අ්‍යන්තරයේ නිමකරපු සදාතුක මහපිළිමසාමින් සහ අනුපිළිම වහන්සේලා දෙදන පිළිබඳව සඳහන් කර තියන. ඒක ඇන සම්ප්‍රදාය වුණා මහපිළිම් වහන්සේ නමක් නිර්මාණය කළහම උන්වහන්සේගේ දෙපැත්තේ අනුපිළිම් වහන්සේලා දෙදිනෙක් නිර්මාණය කිරීම. එතර මහපිළිම් වහන්සේ නිත්‍රම නිර්මාණය කළේ වැඩහිඳන විදිහයට දෙහාන මුද්‍රාවෙන් වීරාසනයේ උන්වහන්සේ දෙපස ඉදි කරන අනුපිළිම් විදිනා වහන්සේ හැමතිස්සේම. ි පිල්ි දිහට මයි නිර්මාණය කළේ. එඒ වගේ මුන්වහන්සේලා තමන්ගේ දකුණතින් අබේ මුද්‍රාවත් ඒ වගේ තමන්ගේ වමතින් වරද මුද්‍රාවත් නිරූපණය කරන ආකාරෙන්. ද වර්ද මුද්‍රාව කියලක යන්නේ යමක් ප්‍රධානය කරන බව සං්‍යවිධනය කරන්න ාවෝ මුද්‍රාව. ඒ සමහට ආශිර්වාධය ප්‍රධානය කිරීමක් වෙන්නපුොළුවන්. යම් වර්යක් ප්‍රධානය කිරීම. අභය මුද්‍රාව තමන්ගේ අත්ල බැතුමතා දෙෙස හරවා පළකරන අදහස්ස, දියනවන්න කියන්න අදහස බව තමයි කලාවිචාරකව කියකි කියන්නේ. බුදුන් වහන්සේ සම්පූර්යෙන්ම බය ප්‍රහිණ කළ උත්තමෙක් නිසා උවහන්සේ ළඟට එන අනුගාමිකයාටත් බියවීමට හේතුවක් නෑ කියන එක එන් සන්නවේදනය වවා. ර හැම අවස්ථාාවම් වගේ පාධන්තය ඉඳලා හිසවටා විහිදිලාතයෙන විදිහට අ ව්‍යයාම ප්‍රභාමාලා නිරූපණය කරන්නත් දේශිල්පීෙන් අමත කලේ නෑ. දැන් මේ ප්‍රදිී විහාර අභ්‍යන්ත්‍රී දකින ලැබෙන ප්‍රතිමා වට නිර්මාණය කළ තින මේ රැස්වනලු බොමයක් විසිවනසේ වසේදී පිළිසකරකරීීමවලට ක් වෙලා තියෙනවා ඒ වගේම නූතන වරන්නක ඒවාට ආලේප කරලා තියනවා එනිසා ඇතැම් වෙලාවට අපිට අර මුල් පිළි මොලති ිච්ච ඇැඩ තල මුලි වල තිබිච්ච වර්නාාලේප සහ එයින් සන්න විදන කළ අදහස් ඒ ආකාරයටම දැන ගැනීම යම් තරමකට පහසුයි දැමේ වැඩහිඳන පිළිමේ උුණත් පාද්‍යආස්ශ්‍රිතව ඔබට දැකින්න පුළුවන් අපි කලින් සඳහන් කලා වගේ රන්නාලේප කිරියීම පිළිමද සාධක. පිළිමේට පිටු පසින් අපට දකිින් ලැබෙන්නේ වියන්තලයම කොටසක් එය නෙළුම්මල් රටාවකින් අලංකාර කරලා තිනෝ. මේ නෙලුම්මල් විසිවන සවසේ දෙවෙනි භාගයටට පම අයිතිවෙන්න පුළුවන් නූතන වර්ණක භාවිතා කරලා නිර්මාණය කරපු නෙළුම්මල් රටා ඒවා මහනෝරයෝගේවියන්සිතුවන්මල දක්නා ලැබෙන නිළුම්මල් රටවන්ගෙන් සැලිකුත් තරමින් වෙනස් වෙනවා. නිල් සහ රතුවර්ණ භාවිතා කරලා කහ පැති පසුබිමේ මේවා නිර්මාණය කරලා තියෙනවා. දැ මේ නිෙළුම්ල් රටාවලල් අපි අර මහනෝරියගේ දකිනොවගේ විවිධත්වයක්. දැක්ගන්න හරිමමාරු. මේ නැගනිර්විිත්තය කෙලවරේ හිටිපිළිමේට ඉහලෙනුත් ඒ වගේ වැඩහිඳන පිළිමේ අතර මැදි කොටසේ දකින ලබෙන්නේ දහසක් බුදුරු සංකල්පයම තමයි. අප මීට පෙර අවස්ථා දෙකදි දහසක් බුදුරුව සංකල්පය පිළිබඳව සාකච්ඡා කරල තිනවා. ඒ ප්‍රතිමාගුහයේ දකුණු බිත්තියේ වම් සහ දකුණු කොටස් වල දැන් මේ තුන්වෙනි අවස්ථාව. අපි මීට කලෙන් උබට කිව්වා ප්‍රතිමාගෘුහයේ දකුණු බිත්තියේ වම්පසතියන දහසක් බුදුරුව චිත්‍ර මේ විහාරයේ ඉදිකරීම අවදයටට ඒන්නේ දහට වන සීවසර අයිතිය කියලා ඒවගේම දකුණු පස්ස කොට සේති දහසක් බුදුරෝ සිතුුවම් දහනවන සීවස පමණ යිතිරනය කිය අපි කිව්වා. දැම් මේ තුංගනි කොටස අර්ගෙන බැලවොත්ෙම මේ බුද්ධරූප අ දහනම්වන සවසේ ඇඳපු බුද්ධරූප අනුකරණය කිරීමෙන් සකස්කරගත්තයා බව ඉතා පැහැදිලි ඒවා දක්නා ලැබෙන ආසන ඒ ඇතින විවිධත්වය ඊළට ද රූපෝල දක්වින් ක්ෂණ සියල්ලම අර දහනම්වන සස ඇඳල තියෙන දහසක් බුදුරු වල ලක්ෂණ අනුකරණය කිරීම. ඒ වනට ඒවා දුර්වල අනුකරණය කිරීමක්. ඒ නිසා අ මුල්ම කාලේ ඇඳ දහසක් බුදුරු ඉතාමත්ම ඉහල ප්‍රවීන ලක්ෂණ පෙන්නුම් කරනවා. දහනම්වන සවසය ඇද දහසක් බුදුරු යම් ආකාරයක අත්‍ර මදිි තත්වයක් පෙන්නුම් කරනවා මේ විශවන සීවසේ ඇදල තියෙන දහසක් බුදුර ඒ ෑ පරිහානි කර ලක්ෂණ පෙන්නුම් කරවා. මේ විස්තර දැකබලා ගැනීමෙන් පස්සේ අපට තියෙන්නේ මහලනින් පිටත්වීම සාමානයෙන් මේ වගේ ප්‍රතිමාගෘහයක් නිර්මාණය කරනකොට අවකාශයේ කළමනාකරණය කිරීම සඳහා දුොරටු කිහිපයක් ඇතුළත් කරනවා. අපි මහලින්ට ප්‍රවේශුණේ ප්‍රධාන දුොරටුවෙන්. ඉ ප්‍රහන් දුරතුුවෙන් ප්‍රවේශ වෙලා වන්දනාමාන කටයුතු සිදුකරන බැතිමතාට පිටවී යන්න තවත් දොරටුවක් නිර්මාණය කරලා තියෙනවා මේ වගේ දොරට අපි හඳුන්වන්නේ උපදොරටු කියලා. ඉතින් අපි උපදරටුවෙන් පිටවිලා ඉවත්තුව යන්න පෙරාතුව තවත් එක දෙයක් ඔබට කියන්න ඕනේ ඒ තමයි මේ මහල්ලෙනේ සිවිලීමම පිළිබඳ. ලෙන් විහාරයක පියස්ස අනිවාරයෙන් ගල්වෙනකින් තමයි සමන්වෙත වෙන්නේ. එතුර මේ ගල් වියෙන නැත්තන් ගල් සිවිලීම බොහෝ දුරට බදා මාආලයප කරලා ඒ මත ඉතා තුනිේ හුණ තටවා කාලයප කරලා චිත්‍රණය කිරීම. අනුරාධ පුරයෝගේ ඉඳලම සම්ප්‍රදායක් වෙලා තිබ්බා. දැන් සේග්‍රයේ නයිපෙන ගුහාාවේ අපි දකින වියන් සිතුුවම වියන් සිතුුවන් පිළිබඳ අපට ලැබ තින බොහෝම පැරණි උදාහරණයක්. ඊට අමතරව කොටියයාගල සැතපන පිළිට එහිලින් තියෙන වියන් සිුවමත් බොහෝ දුරට අනරාධපුරාගභාගයටට අයත්තන්න පුළුවන් සිතුුවමකට උදාහරණයක් මහනෝරයුග වෙන කොට වියන් සිතුුවම්ප්‍රදායි අතිශ්‍යය නප්‍රය වුණා දමුල්ල ඒ වගේම දෙගල්දුරුවගේ තැන්වල අග්‍රගන්නය වියන්තල දකින්න පුළුවන්. රිදිී විහාරයේ වේ වියන්තලය පිළබඳවත් මහන්සේ සඳහනවා ති නවා. ඒ කියනවා මාරයුද්ධය ඒ වගේම මල්කම් සහ ලියකම් වියනේ සිත්තම් කලාා කියලා. නමුත් අද මෙත්‍රට එන නරබන්නෙකුට බැතිමතකුට වීන දිහා බැලුවම දැක්ගන්න හමුගුව එන්නේ ැන ැන දක්නාා ලැබෙන වර්ණ පැල්ලම් කිහිපයක් පමණයි. එක අදහස් වෙන්නේ වියනේති බිච්ච සිතුුවම් තාලය නොයෙකුත් හේතුන් නිසා බාහිර හෝ අභ්‍යන්තර හෝ මේ සාධක දෙකම හෝ නිසා ගැලිවෙලා ඉවත්වෙලාග බව. ඉතුරලා තින සිතුුවම් කැබලි කිහිපය, විසිවන සීවසට පමණයත් වෙන්න පුළුවන් දුර්වල සිතුුවම් කැබිලි කිහිපයක්. නමුත් ඉතා හොඳින් ප්‍රවේශමෙන් බැලුවොත් මේ හරන්වැටට ඉහලින් වියන්තලයේ, මහනුවර සම්ප්‍රදායට අයිති බුද්ධ ශීර්ෂයක් දකින්න පුළුවන්. එතවට ඒක අ මහාවන්සේ අපට කියන මාරපරාජය චිත්‍රාවලේ බෝධි වෘක්ෂයට වැඩන්නු බුදුන් වහන්සේ නිරූපණය කරන සිතුුවමින් ශේෂවෙච්ච කොටසක්වීමට වැඩි ඉඩක්තියනවා. ඒක අපට ලේසින් සසන්ධනය කරන්න පුළුවන් දඹළු විහාරය වියන්තලයේ තිබන මාරපරාජය දැක්වෙන චිත්‍රාවලයේ බුද්ධ ශීර්ෂයක් සමඟ ඉට අම්මතරව ක් තැන්වල මහනුවර සම්ප්‍රදායට මයිදී විශෂයෙන් දහට වන සීවාසයේ සිතුුවම් සම්ප්‍රදායටම අයිති නිෙළුම්මල් මෝස්තරවල ඉත්‍රවී තිබෙන කැබිලි කිහිපයක්ම දැගන්න පුළුවන්. ඉතින් අපට මේකෙන් තීරණය කරන්න වෙන්නේ අවස්ථා කේපයකදී මේ වියන්තාලය පිසක ක්‍රීම්මුවල්ට ලක්වෙලා තිබන බවත් ඒ වගේම අභ්‍යන්ත්‍ර සහ බාර හේතු කරන කොටගෙන ඒ වියන්තාලය පසුකාලයකදී මුළුමනින් පාහේ විනාශයට ලක්වන්නට ඇති බවත්. තල ඇතෙබෙන චිත්‍රියයක් විනාශයෙන් ලපාන හතු ගන්නාවක් තිනවා. එකක් තමයි ගල ගල් වියන අනවශ්‍ය විදිහට තෙතමනින් යුක්තවීම. එතමට බාමිස්තරයට තෙතමනය කාව ඇදලලා ඒ බාමිස්තරය ිහිල් වෙලා ගැලවීටන්න පුළුවන්. අවස්ථා ගණනාවක් බදාමයකතු කරමින් මේ පිළිස කරනකොට ඒ බරණ නිසාත් ඇතැම් වෙලාවට බදාම ගැලවී වැට මේ අවධනමක් තිනවා. ට අමතරව නොයෙකුත් මානුව ක්‍රාකාරකම සහ සත්ව ක්‍රියාකාරකම නිසාහ බදාමස්තරයේ බැඳීම අඩුවෙලා හීන වෙලා ගල සහ බදාම ස්තරය වෙන් වෙලා යන්නතින ඉඩකඩ වැඩි. ඒ කොහ මූනත් ශේෂ්වී තිබෙන සිතුවම් හැබැල්ලක් වුනත් ඒ අධ්‍යනය කරන කලාකාමයෙකුට ශාස්තදරයකුට අතිශය වැදගත් මූලාශ්‍රක් වන නිසා. ඒවා පිළිබඳවත් ඔබගේ අවධානය යොමු වීුතු බව සිහිපත් කරමින් අපි මේ උපදරටුවෙන් පිට වෙලා. උඩවිහාරය දෙසට ගමන් කර. එහමත් නැත්නම් මහලනේ උපදරටුවෙන් නිෙක්මිලා එලියට එන වන්දනාකරුවෙක්ට දක්නා ලැබෙන සුන්දර දර්ශනයක් තියෙනවා. දැන්නම් සුන්දන් දර්ශන දෙකක්ම තියෙනු. මෙතන උපදරොටුවට ඉහලින් කොටස මීට වසරකට පමණ පෙරකාලයක මුළුමෙන්ම පාහේ හුණුබදා මාලයපයකින් වැසී තිබුණ. නමුත් අපි ඔබට මට පෙරාතුවත් විස්තර කළ පරිදි මෑතකාලීන සංරක්ෂණවලින් මේ හුණුබදාමය ඉවත්කිරීම නිසා. මෙතෙක්කල් සැඟව පැවති. අප්‍රකටව පැවති සිතුවම් සමුදායක් අනාවරණය කර ගැනීමේ බාගගේ උදාවෙලා තියනෝ. උපදරටට එහෙලින් දැක්වෙන මේ අප්‍රකට සිතුව සමූහොය කොටස් දෙකට බෙදැන්න පුළුවන්. ඉහෙල් තීරු තුනේ දක්නට ලැබෙන්නේ දසපාරමිතා. හෝ ජාතකතාවන්ට අයත්වේ හැකි කතාපුුවත්. ඒවා නි්චිතව හඳුනා ගැනීමට මෙතෙක් හැකියාවක් ලැබී නෑ. එන් පහල කොටස පහළර්ධය මකර තොරනක් නිරූපණය කරන චිත්‍රයකට යත්. දාපිදන්නවා ප්‍රධාන දොරටුව දෙපාසත් විශාල ප්‍රමාණයේ මකර තොරනක් අභාතියනෝ. නමුත් මේ උපදරටවක් නිසා එවැනි විචිත්‍රවත් භාවයක් විභූතිමත් භාවයක් දැක්වීමේ අවශ්තාවක් නෑ. එනිසා උපදරටුවේ මකර තොරන සිතුවමින් පමණක් නිරූපණය කිරීමට ඒ ශිල්පින් කටයුතු කරලා තියනවා. ඒ වනත් ආර්ශ්ව ගත මකරරූප ඒ මකරූපොල්ට ඉහලින් මත්්දගතවතියන කින්බිසිරූපය සහ එ දෙපස පිරිවරාසිටින දේවසාහ බ්‍රහ්මරූපාදිය මෙහිත් දැග්ගැනීමේ හැකියාවතියනම් තැන් මගේ දකුණුවත පැත්තෙන් දිස්වෙන්නේ දේවාල ගබඩාව ප්‍රධාන දුොරටුව තැ දේවාලයක් කියලා කිවම ඒ පිළිබඳ අවධානයෝම ක්‍රීමමත් වැදගත් සාමාන්‍යයෙන් විහාරස්ථානවල රජ මහා විහාරවල ප්‍රධාන ප්‍රතිමා ගෘහය හා සම්බන්ධ කරලා දේවාලයක් නිර්මාණය කිරීමේ සම්ප්‍රදායක් අඩුමගානේ ගම්පලයවුගේ ඉඳන්වක් භාවිත වෙච්ච බෞට සාධික තියනු. ගඩලාදිනී රජමහා විහාරය මේකට හොඳ උදාහරණයක්. රිදී විහාරිත් එහෙම දේවාල සම්බන්ධයක් තිනු. රිදිී විහාරය පිහිටාතියෙන්නේ රිදිීගම කන්දන මේ රිදිීගම කන්දට අධිපති දේවතාවෙක් වැඩවාසය කරනවා. උන්වහන්සේ ව හඳුන් වන්නේ කුමාර බණ්ඩාර කියලා. මෙ කුමාරවණ්ඩාර දෙවියන්ගේ සම්භවය ඉන්දයේ යයි. දේවකතා සාහිත්‍යයේ දැක්වෙන විදිහට කුමාර වණ්ඩාර දෙවන්ගේ සම්භවය පත්තිනි සංකල්පය සමඟ සම්බන්ධලාතිය නෝ. පත්තිනි කතාප්‍රෘත්තියේ දැක්වෙන පඩිරජුගේ බාලම පුත්‍රයා විදිහට තමයි කුමාර බණ්ඩාර හඳුනාගෙන තියන්නේ. අර. පතිනයගේ ස්වාමි පුරුෂ්‍යාාවච්ච පාළඟව ගාතනය කළට පස්සේ එ හෝ ගාතනය කළ බව එ කන්නගීට මුල්කාලය කන්නගී කන්නගේට දන්වන්නේ පණිරජුගේම බාලපුත්‍රා විසින්. එ නිසා ඔහු පිළිබොදව යම් ලැදියාවක් ඇයට ඇති වෙනවා. අනතුරුව ඔහුව දේවත්වයකට පත් කරලා ඕහට රන් පිළිමයකුත් බාරදීල ලංකාවට ගෙන්වලා ලංකාවේ මේ රිදිීගම කන්ද ආශසිත ප්‍රදේශය හොට බාරදුන් බවතමයි මේ දේකතා සාහිත්‍යය සඳහන්ුවන්නේ. නිසා අදටත් මේ රිදිීගම ප්‍රදේශයේ ජනතාව බොහෝමත්ම ගෞරවපූර්ුවෝකව කුමාරබණ්ඩාර් දෙවියන්ට පුද පූජා පැත්වීමේ සිරිතක් අපට දකින්න පුළුවන්. එඒ නිසා රිදී විහාරයේ කුමාර බණ්ඩාර් දෙවියන් සඳහා වන්නු දේවාලයක් තියෙනවා. ඒ වගේම එතන පත්තිනිදිවියන් සඳහත් පුද පූජා සිති වෙනවා තිි දේවයක් තියන තැනක කුමාර් බ්ඩාර දේවාලයෙකුත් තිැබීම සම්ප්‍රදායක් විදිට පවත්වාගෙන එන්නේ ඔවුන් දෙදන අතර ඇතිවෙච්ච මේ සම්බන්ධය නිසා. එතුළ ඒ කුමාර්බණ්ඩාර් දේවාලයේ ගබඩා ඇදුර අසල තමයි අපි මේ රැදේ සිටින්නේ. මේ දවාරය බොහෝදිනාගේ අවධානයකට ලක්වෙලා තිබුන්නේ එහි අලංකරණ කටයතු සඳහා එක්කර තිබෙන ඇදදල තේරුකිහිපේ නිසා. අදනම් මෙතන දකින්න හම් වෙන්නේ දල කටයම් තරු කහිපයක් පමණයි නමුත් අඩුමගානයේ එද්දස් නමසි අනුවදශකය පමණ වෙන කොටවත්. මීට වඩා සැලකයුතු ප්‍රමාණයක ඇදදත් කැටයම් මේ දවාරයේ තිබුණ. නමුත් අපේ උරුමය පිළිබඳ මූල්ල මේ වටනාකමකින් කල්පනා කරන ඇතැම් පිරිස් නිසා. ඇතැම් කුමන්ත්‍රණකාරයේ පිරිස් නිසා ඒ උරුමෙන් සෑහැන කොටසක් අද අපිට අහිම වෙලාගිහින් තියෙනවා. ඒ නිසාම මේ දොරට වඉදිරි පස වීදුරු ආවරණයක් දා අපෙන් අප වුරු මේ ආරක්ෂ කර ගනීමට විහාරය ස්වාමීන් වහන්සේලාට සිද්ධ වෙලා තියෙනවා. එ ොහොම වනත් මේ කැටයම් තීරු කිහිපේ පිළිබඳව කලා විච්චාරකයන්ගේ දැඩිය අවධහනයක් යොමිලාති නවා ආනන්ත කුමාරස්වාමී වගේ මහත්වරු ඔය මධ්‍යකාලින සිංහලව කලා වගේ කෘතිවල මේ කැටයම් පිළිබඳ මහත් අිරෝචකින් කතා කරනවා ඇදදත් කැටයම් කලාව අපේ රටේ ක්‍රිස්තු පූර්රයුගගේ ඉඳලා පැවතුනනා ක්‍රස්තු පූර ලිපිවල එමටත පූර බ්‍රාහමී ලිපිව ටිකයන් දියට හඳුන්වන්නේ මේ දළ ආශත්‍රීත කර්මාන්ත කරණය නිරත වෙච්චාය. එතුර ඇද්දලත් දටිකයන්ගේ කර්මාන්තය. මහනුවරය යුග වෙනකොට ඇද්දළ කර්මාන්තය ඉතාමත්ම ජනප්‍රිය වෙලා තිබුණා. අපි දන්නවා අපේ රටේ විශාල අලිගහනයක් හිටියට ඇත්ගහනේ ඉතා මඩුයි සාමාන්‍යෙන් ලංකාවියයට එකත් තුනත් අතර ප්‍රමාණයක් තමයි ඇතුන් වාසය කරනවා කියලා අපි විශ්වාස කරන්නේ ඒ අතරනු දළ පිහිටන්නේ ට එකන පිරිමි සත්තුන්ට නමුත් වෙනත් රටවල නම් ඇතින් නන්ටත් දල පිහිටනවා විශේෂයම අප්‍රිකා වගේ රටවල ඇදදළ බහුලයි ඒ උනත් විචාරකයන්ගේ අදහස වෙන්නේ ලංකාවේ ඇතුන්ගේ දළ ලෝකේ වෙනත් රටවල ඇතුන්ගේ දළවලට වඩා උත්ක්‍රෘෂ්ට වන බව උසස් වන බව ඒකට හේතුව නික්සාධකක් තමයි ලංකාවේ ඇත්දළවල තියෙන වන්න කෝමලත්වේ ඒ වර්ණ කෝමලත්වය වෙනත් කිසිම ටක දකින්න බැහැකින එකයි උුව අදහස. කොහොම වනත් හිදු භක්තිකයන් අතර ඇදදර කැටයම් කලාවට එතරම් තැනක් ලැබුණ නෑ දැන් ඉන්දියේ පැරණේ ඇද්දල කැටයම් කලාතුරකින් තමයි හබුවවෙන්නේ. නමුත් ලංකා විතත්වයකඩා වෙනස්. ඒට හේතුුණේ හිදු භක්තිකයන් ඇදදල පිළිබඳ ය අම්මාආකාරයක සුබවාදී සංකල්පයක නිරතවීම. ඒවාමියගේ සතුන්ටයත් කොටස් වුණ නිසාත් ඒ අස්තෙ කොටස් වන නිසාත් ඕන්නන් ඒවා පිළිකුලෙන් බැහර කලා නමුත් බෞද්ධයෝ එවැනි පිළිකුලක් දරුවේ නැති නිසා අපේ රටේ ඇද්දත් කැටයම් කරමාන්තය මහනුරියුගෙ වෙන විටත් ඉතාමත්ම දියුණු රත්ව එක තිබුණ ඇදත් කැටයම් ශිල්පීන් කොටස් දෙකට බෙදන්න පුුවන් බව ආනන්ද කුමාරස්වාමි පෙන්වා දිනවා. ඒ ඇදදල ලේන වඩුවන් සහ ඇද්දත් කැටයම් කරුවන්. මේ ඇතුරින් ඇදදත් ලේනවඩුවන් අඩුකු ලේකට අයත් බවත් ඇදදත් කැටයම්කරුවන් හෙුළේකට ඇත් බවත් පැවසෙනමු. කොහොමුණත් ඇද්දත් ලේවන පට්ටලේ කියත සහ නියන් කටුවාදිය තමයි ඔවුන් තමන්ගේ කර්මාන්තය සඳහා භාවිතා කරින්. හර වගේම ඇද්දත් දොරවල් දකින්න හම්බිෙන තවත් තැන්තියෙනවා මහනුවර දල්දාමාලිගේ උඩුමාලෙත් ඉතාමත්ම අනර්ගමට්ට මේ ඇද්දත් තුළුවසක් දකින්න ප. රිදිී විහාරය ඇද්දත් තුළුවස පිළිබඳ පර්ේෂණය කරපු ඇතැම් පර්ේෂකයෝ මේ කැටයම් සමූහය අඩුම ගානේ ක්‍රිස්තුවර්ෂ දහට වන සවස්සේ අවසාන භාගයට හෝ ක්‍රිස්තුවර්ෂ දහනම් වන සවසේ මුල් බාගේට පමණ අයිති වෙන්න පුළුවන් කියලා අදහස් පල කරලා තියෙන ඔය එදදා සමසය අනෝදශකයට පෙරාතුවගත්ත ඇතැම් ඡායාරූපවල අද අපිට දක්නට නොලැබෙන ඇදදත් කැටයම් තීරු කිහිපයක්ම දකින්න පුළුවන්. ඒ අතරේ ඇම්බැක්ක දේවාලයේ නළගනන්ගේ රූපවල්ට බෙහෙවෙන්ම සමාන ඉට වඩා බෙහෙවෙන් විචිත්‍ර කැටයම් තීරු දෙකකුත් තිබුණු බව අපි බොහෝම කණගාටුවෙන් මේ වෙලාවේ මතක් කරන්න ඕනේ. ්‍රදිීවිහාරයේ ඇද්දත් කැටයම් උළවස්සේ ඉතුරලා තියෙන කොටස් වෙත අපි ඔබගේ අවධානයොමු කරන්න කැමති මේ උලුවස් අලංකරණය කිරීම සඳහා පසුතාලයේ විදිහයට කලුවර දැවකොටස් භාවිතා කරලා තියෙනවා ඒ වගේ මේ කළුව දවකොටස් අතර මැද කොටස් පිරවීම සඳහා තමයි මේ ඇදදල කැටයම් භාවිතා කරලා තියෙන්නේ දැනට දක්නා ලැබෙන කැටයම් පෝරු දිහා බැලුවම එහි ඉහළ මධ්‍යය පංචනාරයේ ගටය නිරූපණය කිරීමෙන් පුරවාතිබෙන විශාල ප්‍රණයේ පංචනාරී ගටයක් සාමාන්‍ය අපි මෙවැනි පංචනාරී ගට සලකන්නේ ප්‍රහේලිකා චිත්‍ර සම්ප්‍රදායට අයිති නිර්මාණ විදිහට. එවැනි නිර්මාණ උඩවිහරත් දකින්න පුළුවන්. පංචනාරයේ ගටය බෙහෙවින්ම සිතුුවම් කරන සඳහ තමයි භාවිතා වනේ නමුත් මෙතනදී සිතුවමින් නිවත් කරලා එය ඇදදත්මාධදයට ආදේශ කර බීම විශේෂත්්‍රයක්. කාන්තාරූප පහකින් නිර්මාණය වෙන ගටය හෙවත් කලසට අපි පංචානාරයයේ ගටය කළ කියන. කාන්තාරූප පහේ බාහිර්රේකාව අරගෙන බැලුවොත් ඒ නිර්මාණය වෙන්නේ කලසක්. මේ උලුවස්සේ ඉහළ තීරුව ඉහළ සිට දෙපසටත් එයින් අන්නතුරුව පහළටත් ගමන් කරන ලියවල් රටාවකින් සමන් විතයි. ඒ වගේම පංචිනරී ැටට දෙපැත්තෙන් තවත් රිජකෝනාාස්ශ්‍රාකාර පනේල දෙකක් දකින්න තිෙනු. ඒ පනේල දෙකේ මධ්‍යකත අාවකාශයේ නැගේ සිටින්න සිංහරූප එකක් දකින්න පුළුවන්. මෙ සිංහරූප මුළුමනින්ම පාහේ ශෛලී ගතයි. ඒක වේ ස්වභාවික සිංහක්ගේ ලක්ෂණවලට වඩා යම් රටාවකට සකසන් ලද යම් කලාත්මක භාවයක් ආදේශ කරන ලද සිංහරූප. එක් පයකින් ශරිරේබ දරාසිටුමින් අනෙක් ගාත්‍ර තුනව එහට ඔසවාගෙන සිටන ආකාරය නිරූපිත මේ සිංහරූපවල විදාාගත් මුයින්. යම් සැරසිල්ලක් නිකුත් තුනාකාරයක් පෙන්නුම් කරන. මේ ආකෘතියට සමානකමක් දක්වන සිංහරූප උඩ විහරත් අපිට දකින්න පුළුවන්. කලා විචාරකයෝ පෙන්වා දෙන විදිහට මේ මධ්ධගත් අවකාශය, සිංහයාගේ ශරීර අභ්‍යන්තරේත් එ වගේම සිංහාගේ තදාාශ්‍රිත කලාපත් අලංකාරය කිරීම සඳහා භාවිතා කරලා තියෙන්නේ සිංහල සැරසිලි කලාවේ වක කියලා හඳුන්වන සැරසිලි මෝස්තරය. වක සහ වක දෙක්ක ගැනපි අහල තියනවා. සාමාන්‍යයෙන් උඩරට කලාව ප්‍රගුණ කරන ශිෂ්‍යාට මුලින්ම නිර්මාණය කරන්න පුොහුණු කරන්නේ වක එයින් පසෝ වක දෙක. එහි ප්‍රගුණත්තයක් ලබූ ශිශ්්‍යා තමයි ඉන් පසුව ප්‍රගුණ කළ යුතු සිත්තර කලාව සඳහා යොමු කරන්න. එතකට මේ සිංහරුවපු වල අවකාශය සීමවෙෙන්නේ තවත් කැටයම්තීරුවති ඒ කැටියම්තීර පපුරවාතියෙන්නේ කුන්දිරක්කම් කටාව. මේ කුන්දිරක්කන් එඒමත් නැත්තම් කිරිබත් කෑලි හැඩේ දමන්ති හඩේ රටා මහනුර වගේ චිත්‍ර සම්ප්‍රදාය විශේෂයෙන්ම අලංකරන සම්ප්‍රදායේ බහුලොව දකින්න තියෙන මෝස්තරයක් දැපි උඩ විහාරයට ගියොත් උඩ විහාරයේ සිතුුවම් පනේලවල කුන්දිරක්කං මෝස්තරය නිතර නිත්‍ර භාවිතනාකාරේ දක්නට ලබෙනවා තනනිවෙන් යදන කුන්දිරක්කන් වගේම ගල්බින්දු වගේ මෝස්ත්‍රරවල යෙදෙන කුන්දිරක්කන් පවා පිට උඩ විහාරයේ දී දැක් ගන්න පුළුවන් ඒන් පසුව කුන්දිරක්කන්තිරුට පිටතින් අරංගුව මෝස්ත්‍රය සහිත කැටයම් තීරු දකින්න තියනවා. ඒනුත් පිටත මේ සිංහරූප සහිත පනේලේ බාහිර අවකාශය සරිසල තියෙන්නේ නැමත වතාවක් ලියවැල් රටාවකින්. මේ ලියවැල් රටාවේ ඉතාම වැදගත් මෝස්ත්‍ර දෙකක් දකින්න හුම් ෙනවා එකක් තමයි සීනමල් මේ සීන මල සමහරය මේකට සීන මල්ත් කිය කියන ොම උොත් මේ සීන මල්ල මහනුවර සිතුවම් සම්ප්‍රදායේදී බහලුව භාවිතා කළා අලංකරන මෝස්ත්‍රයක් විදිහයට පසුතාලය පිරවීම සඳහා. උඩ විහාරයේ ප්‍රධාන වැඩිහිඳන ප්‍රතිමාව තැන්පත්වෙලා ති ආසනයේ පස්සෙක සැරිසිල්ලක් සහිත සිංහරූපයේ ආශ්‍යතවත් අපිට මේ සීනමල් අඳුරගන්න පුළුවන්. ඒ වගේම දෙවෙනි වැදගත් සැරසිල්ල තමයි නාරිලතා. නුවර සම්ප්‍රදායේ සිතුුවන් මතර නාරලතතා සැසිල්ල බහුලයි විශේෂය රදී විහාරි රිද විහාරි සිතුුවම් තරත් කැටයම් මතරත් මේ නාර්ලතා රූපය දකින්න ලැබිෙනෝ. බෞද්ධ සාහිත්‍යයේදී නාරිලතා එහෙමත් නැත්නම් කාන්තාවකගේ හැඩහුරු කම සහිත මල භාවිතා වෙන්නේ යම්ආකාරයක ධර්ශනික පදනමකින්. එය ඔය ඉසිසිංහ වගේ තවසන්ගේ දෙහාන පවා බිඳහෙලීමට සමත් වූ පුෂ්පයක් විදිහට විද්‍රහා කරනවා. දැන් උඩවිහාරයේ තැන්පත් කරලා තියෙන විචිත්‍ර පුස්කොල පෙට්ටියේ අලංකරන අතර බහුලෝ දකින්න හම්බිෙන මෝස්ත්‍රයක් තමයි නාරිලතා. ඉතින් සමහර උගතුන් ප්‍රශ්න කරනවා ඇයි බෞද්ධ විහාරයකට නාරිලතා වගේ කැටයම් නැත්තම් සිතුවාම් එක තුනේ කියලා. නමුත් මහනෝරෝගේ වෙනමිට කාන්තාරූප විහාර චිත්‍රණය සඳහා සහා විහාර සැලසිරි කරණය සඳහා භාවිතා කිරීම අකප දෙයක් විදිහයට සැලකුණ බවක් අපිට පේන්න නෑ ැනතුරුව පංචනාරී ගැටට පහතින් තිබෙන දොරෙහි ඉහළ අර්ද කවාකාරකොටස පිරිබීම සඳහා නැවත වරක් ඔවුන් ලියවැල් රටක් අනුගමනය කරලා තිනවා. මේ ලියවැල එකට එකක් පසුව නැවත නැවත යෙදින අලං කරන රටාවක්. ඇතම් දර්ශනයකයෝ ලියවැල සංසාර ගමනට සමාන කරල ති නවා සංසාරයට ඇදබැද ගන්නා තෘෂ්ණාවට ලියවෙල සමාන කරල තිෙනවා එනිසා ඒ ඇතුළ ගැබ්ගුණු දර්ශනක පදනමුකුත් තියන්න පුළුවන් සාහ වශය අපි කින ැටයම් තිරුව පලාපෙති මෝස්තරයක් මේ පලාපෙති මෝස්තරය සිතුුවම් සඳහා ආදේශ කරලතින ආකාරය අපි පහත ලනේ නොෙක් අවස්ථාවල දැක්කා. විශේෂයෙන් බුද්ධ ප්‍රතිමාන රූපණයකර නවස්ථාවල දහසක් බුදුරුව වගේ සිතුුවම් රාමුවල් බුදදුරූපි ස්ථාන ගත කරන විශේෂ පිටිකව සරසන්න මේ වගේ පලාපෙති ආදේශකරගනතින ආකාරය දකින්න පුළුවන් ඒ අතරින් ඉතා වැදගත්වෙනවා අර දකුණු බිත්ති තලයේ. දහට වන සියවසට අයිති දහසක් බුදුරු වල පහතින්ම. ඒවාට පිටිකාවක් විදිහයටට සමස්ත බුද්ධරූපා වලියටම පිටිකාවක් විදිහට නිර්මාණය කරලා තියන සැරසිලි තීරුවේ උඩකුරු සහ යටිකුරු පලාපෙති මෝස්ත්‍රර චිත්‍රණය කලා තියන. ඉතින් මෙත නැදී සිතුුවම් කලාව සඳහා යොදාගන්නා නොයෙක් සැරසිලි සහ උපාංග ආදේශ කරලා තියනවා ඇද්දත් කැටයම් කලාට ඒක තමයි යට තිනෙන විේෂත්ව. ර්තමානයේ නම් ඇද්දත් කැටයම් කලාව ඇතැම් රටවල මහාපරිමාණයෙන් ක්‍රියාත්මක වෙන චීනය වගේ රටවල නමුත් එතනද ඔවුන් දියුණු යන්ත්‍ර සූත්‍රාදිය භාවිතා කරල තමයි සියුම් නිර්මාණ ඉදිරිපත් කරන්නේ හැබැයි මේ මහනුරයගේ අවසාන භාගේ හෝ පශ්චාත් මහනුවර අවදී රිදී විහාරයේ වැඩ කරපු මේ එඇදත් කැටයම් කරවා මේ කටයුතු කළේ එවැනි මහාපරිමානය යන්ත්‍ර සූත්‍ර භාවිතා කලා නෙවෙයි හොදෙක් සර ලපකරන කීපයක් භාවිතා කරලා අන්දුමරස්වාම කියන විදිහයට ලංකාවේ ඇද්දත් කැටයම් සමඟ සම කළ හැකි. ඒ සමඟ තරග කළ හැකි එකද කැටයමක්වත් ආසන ඉන්දියවි ලැබෙනෑ අපේරට ඇද්දත් කටයම් කලාව එ තරම් දියුණු මට්ටමක තිබුණ. සම්ප්‍රදායේ කියන විදිහට මේ කැටයම් ශිල්පියය ප්‍රගුණරන ශිෂ්‍යයා පලමුුව පොල් කටුවේ කැටයම් කළ යුතුයි. පොල් කටුව කියලා කියැන්නේෙ බොහම ගණකම් මාදයක් පොල් කටුවේ කැටයම් කරලා ප්‍රගුණන ශිෂ්‍යට තමයි එඒන් අනතුරුව ඇද්දලේ ලබා දෙන්නේ. එක හේතුවක් තිබුණ. ද්දල ඉතා දුර්ල බයි ඒවගේම වටිනාකමින් අධිකයි ඇදදල සැලකුණේ සුකෝපබෝගී බාණ්ඩ විදිට අපි දන්නවා විහාරවල දේවාලවල ගබඩාවල ඇදදළ තැන්පත් කරලා තිබුණා ඇම්බැක්ක දේවාලයේ ගබඩාවවෙත් එහම ඇද්දළ තැන්පත් කරලා තියනවා අපි දැකල ති නවා ඒ එකට හේතුව වනේ මේ වගේ කර්මාන්ත සඳහා වශ්‍ය විච් අවස්ථාවලදීඒ මාධ්‍ය දේවාලය විසින් සම්පාධනය කිරීම මිනිසා දේවාලසාහ විහාරාතරත් අන්නෙ ඔන්න සම්බන්ධයක් ඇති ඉතින් මීට පසුව මෙරිදී විහාරයට පැමිණිහාම ප්‍රධී විහාරය දැන්ට ශේෂිලා තියන ඇද්දත් කැටයම් නරඹල අපේ කලාශිල් පින්ගේ හැකියාව සංහමය ඔවුන්ගේ චින්තනයේ සුන්දරත්වය පිළිබඳ හැඟීමක් ඇති කරගන්නවා වගේම ඒ උුරුමයන් ආරක්ෂා කරගනීම පිළිබඳව සංවේදී වන්නටත් ඔබ කටයුතු කර ඕනි එහ මනොත් තමයි මේ ඉතුර වෙලා තියෙන උරුමේ අප අනාගත පරම්පරාව සඳහා රක්ෂා කරල දෙන්න අපට හැකිියාවල වඩ සුන්දර ඇදදත් කැටියම් කිහිපය පසු කරමින් මීළඟට අපිට ප්‍රවේශවන තියෙන්නේ උඩවිහාරයට. මහනුරුවගේට අයිති චිත්‍ර සහ මූර්ති. වඩාත් හොඳින් සංරක්ෂණලා තියෙන ස්ථානයක් වශයෙන් තමයි රිදී විහාරයේ උඩ විහාරය හඳුන්වා දෙන්නේ. විච්චාරකයෝක ඉන විදිහයට දෙගල් දොරුව දමුල් වැනි විහාරස්ථාන තරමටම මේ උඩවිහාරය වැදගත් වෙන්නේ ඒවා ආරක්‍ෂාාවලාතියන මට්ටම සහ ඒවා නිර්මාය කර තියන ප්‍රමිතියේ උුස් පව නිසා එනිසා අපගේ සූදානම ඔබවත් රැගෙන ප්‍රදී විහාරයේ උඩ විහාරය කරා ගමන් කරන්න. නමුත් ඒ සඳහා අදට අපට ලැබී තිබන කාලසීමාව ප්‍රමාණවත් වන්නේ නෑ එනිසා මීල්ලඟ කොටසින් රිදී විහාරයේ උඩවිහාරයේ සිට ඔබ හමුවීමේ බලාපොරොත්තුවෙන් අදට අපි ඔබගින් සමුගන්නවා. ලබන සතිේ හමෝනතියෙක් ඔබ සැමට තේවන් සරන්න.